1989 කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය බියකරු කාලවකවානුව. ඇත්තටම ඒ 1990 දක්වා පැතිර ගොස් තිබුණා. ඒ කාලේ පැවති ආණ්ඩුවට විරුද්ධව තරුණ නැගිටීම ඉතා බලවත් එකක් වුණා. විශ්වවිද්‍යාල සිසුන්, ඉහළ වෘත්තිකයන්, රටේ බුද්ධිමතුන්, කලාකරුවන්, කම්කරුවන්, භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ මේ මහා නැගිටීම ඇත්තෙන්ම වැකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අත්නෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් නිසා ඇති වූවක්. ඒ වන විට ඊට සක්‍රීයව දායකත්වය ලබා දී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණයි. මෙය අදටත් සමාජයේ විවිධ විවේචන දෙපාර්ශ්වය වෙතම එල්ලවන කාරණයක්. කෙසේ වෙතත් මේ කැරැල්ල තුළ වටිනා ජීවිත රාශියකට තම දිවි අහිමි වුණා. රජයට විරුද්ධව නැගී සිටි මේ මහා තරුණ නැගිටීම ඉතා ක්‍රූර ලෙස මර්ධනය කිරීමට එවකට රජය කටයුතු කළා. කෙසේ වෙතත් මේ අහිමි වූ ජීවිත අතර රටට ඉතා වැදගත් තරුණ ජීවිත රාශියක් තිබුණා. ඒ අතර සමාජයේ මහත් ආන්දෝලනයකට පත් ඝාතනයක් ගැන විස්තර ගැනීමටයි අමුතු වීඩියෝ අපි අද සිතුවේ. ඔහු ගැන අද නම් දන්නා කෙනෙකු සොයා ගැනීමට ඉතා අපහසුයි. අහලා තියෙනවද රිචඩ් ද සොයිසා ගැන? අද වීඩියෝව භීෂණ සමයේ ක්‍රූර ලෙස වද දී මරා දැමු කඩවසම් උගත් තරුණයෙකු ගැනයි. මේ රිචඩ් ද සොයිසා. 1990 පෙබරවාරි 18 වනදා පාන්දර 3:00 කොළඹ වැලිකඩවත්තේ නිවසකට පැමිණි පිරිසක් මවක් බලා සිටියදීම ඇගේ 32 හැවිරිදි පුත්‍රයාව නිවසේ පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ගොස් වාහනයක දමාගෙන පැහැරගෙන ගියා. පසු දිනයේ මොරටුවේ කොරළවැල්ල ආසන්න වෙරළෙන් මීටර් 200ක් පමණ ඈතින් පාවෙමින් තිබූ සිරුරක් ධීවරයෙකු විසින් සොයාගත්තා. ඊට පසුව ගොඩට ඇදගෙන එනවා. ඒ භීෂණ සමයේ මල සිරුරක් එසේ හමුවීම අමුත්තක් වුණේ නැහැ. නමුත් මේ සිරුර වෙරළට ගෙන ගිය පසු රැස් වූ පිරිසෙන් කෙනෙකු එය හඳුනා ගන්නවා. ඒ වෙන කිසිම කෙනෙක් නෙවෙයි. එකල නිර්භීත මාධ්‍යවේදියෙකු ලෙස බොහෝ දෙනෙකු හැඳින්වු කඩවසම් නළුවෙකු ප්‍රසිද්ධ රචකයෙකු රිචඩ් ද සොයිසායි. රිචඩ් මණික් ද සොයිසා 1958 මාර්තු 18 වනදා කොළඹදී උපන්නේ ධනවත් මිශ්‍ර වාර්ගික පවුලකටයි. ඔහුගේ පියා වූ ලූෂියන් ද සොයිසා කලක් ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ පසු කලක නාට්‍ය රචකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙකු වයි. ඔහුගේ මව මනෝරාණී සරවණ මුත්තු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයක් වුණා. ඉංග්‍රීසි කතා කරන ඇංග්ලිකානු ආගමිකයෙකු ලෙස කුඩා කල පටන් හැදිවැටුණු රිචඩ් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයෙන්. නිදහසෙන් පසු ලංකාවේ බිහි වූ බටහිරකරණය වූ ඉංග්‍රීසි කතා කරන ඉහළ පන්තියකට ඉපිදී රිචඩ් ද සොයිසා පහසුවෙන් ඉතා සැපවත් ජීවිතයක් ගත කරනු හැකිව තිබුණත් ඔහු තෝරාගත්තේ කලාව සහ ජනමාධ්‍යවේදයයි. මේ කොළඹ තරුණයා මාධ්‍යවේදයෙකු වීම විශේෂත්වයක් වන්නේ එම නිසයි. රිචඩ් ද සොයිසාව මතක ඇති අයට ඔහුගේ නම ඇසෙන විට මුලින්ම මතයකට එනවා ඇත්තේ ඔහුගේ කටහඬ විය යුතුයි. ඔහුට තිබුණ ශෝපන සාටෝප කතා විලාශයක්. පාසල් කාලයේ කතිකේකු සහ වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස කටයුතු කර රිචඩ් පසු කලෙක රූපවාහිනී ඉංග්‍රීසි බසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙකු ලෙසත් මාධ්‍යවේදයෙකු ලෙසත් සේවය කළා. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වූ ඉන්ටර්ප්‍රෙස් සර්විස් එමන් නැත්තං IPS සඳහා කොළඹ වාර්තාකරුවුණෙත් ඔහුයි. 1990 පෘතුගාලයේ ලිස්බන්හි පිහිටි IPS නව කාර්යාලයේ ප්‍රධානයාගේ තනතුරට ඔහුව පත් කරනු ලැබුවා. එම තනතුරේ වැඩ භාර ගැනීමට ඔහුට ඉඩක් ලැබුණේ නැති නමුත් ඒ සඳහා එකල පත් කරනු ලාබාලතුමයා අහුයි. කොළඹ ඉහළපෙළේ පවුලක උපත ලැබුවත් සමාජවාදී අදහස් ඇතිව සිටිය අයෙකු ලෙස රිචඩ් ප්‍රසිද්ධයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ යුගාන්තය ආචාර්ය ලෙස්ටර් විසින් එනමින් සිනමාවට නගද්දී එහි විප්ලවවාදී මාලින් කබලානගේ චරිතය සඳහා තෝරා ගැනීම ලැබුවේ රිචඩ්වයි. ඇත්තෙන්ම මාලින් කබලාන චරිතය හරහා රිචඩ් රඟපෑවේ ඔහුගේම දර්ශනීය බව කියන්නටත් පුළුවන්. ඊට අමතරව ඔහු තිස්ස අබේසේකරයන්ගේ විරාගයේත් බොහෝ වේදිකා නාට්‍යවල චරිත රඟපෑවා.
රිචඩ් සමාජවාදී අදහස් තිබූ අයෙකු බව අප ඉහත සඳහන් කළානේ. නමුත් ඒ 89 බීචන සමයේ සමාජවාදී අදහස් දැරීම කිසිවෙකුට සුවදායී වුණේ නම් නැහැ. එකල ලංකාවේ ජනපති තනතුර දැරුවේ රණසිංහ ප්‍රේමදාසයි. 89-90 සමයේ ආණ්ඩුව විසින් මෙහෙයවුණු බවට විශ්වාස කරන ඝාතන කණ්ඩායම් විසින් ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ හෝ එම අදහස් දරන බවට සැක කරනු දහස් ගණනක් ශිෂ්‍යයින් සහ සාමාන්‍ය වැසියන් ඝාතනය කරනු ලැබුවා. රිචඩ් සේවය කළ IPS ආයතනය මූලිකවම තෙවන ලෝකයේ රටවල ගැටලු පිළිබඳ ප්‍රවෘත්තිවලට වැඩි අවධානයක් දුන් අතර එකල ලංකාවේ සිදු වූ මේ මිනිමැරුම් සහ මානව අයිතිවාසිකම් කඩකිරීම ගැන රිචඩ් විසින් ජාත්‍යන්තර මාධ්‍යයකට වාර්තා කිරීම එකල ආණ්ඩුවට මහත් තර්ජනයක් වුණා. එසේම ජනපති ප්‍රේමදාසගේ ආණ්ඩුව සහ චර්යාව විවේචනය කළ වේදිකා නාට්‍යයකට දායක වීමද රිචඩ්ගේ අයහපතට හේතුණු බව කියවෙනවා. මෙම නාට්‍ය නිෂ්පාදකයා අතුරුදහන් කෙරුණා. නාට්‍යයට සම්බන්ධ තවකෙකුට මරණ තර්ජනෙල් වූ අතර තෙවැන්නෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. 1990 පෙබරවාරිය වන විට රිචඩ් විසුවේ ඔහුගේ මව සමග ඇගේ නිවසේයි. පෙබරවාරි 18 වනදා පාන්දර ඔවුන් විසූ නිවසට කඩා වැදුණු නිලැඳුම් හැඳි පොලිස් නිලධාරීන් ද ඇතුළු ආයුධ සන්නද්ධ කල්ලියක් ඔහුගේ මව වූ වෛද්‍ය සරවණමුත්තුගේ විරෝධය නොතකාම ඔහුව පැහැරගෙන යනවා. එදිනම ඈ විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළද පළක්වන්නේ නැහැ. හනුව කැඩෙනසේ පහරදී නියපොතු උගුල්ලුවා දරුණු ලෙස වදයට ලක්කොට හිසටත් ගෙලටත් වෙඩි තබා ඝාතනය කරන ලද රිචඩ්ගේ සිරුර පසුදා මොරටුව වෙරළාසන්නෙන් සොයා ගැනෙනවා. සිරුර හෙලිකොප්ටරයක් මගින් ගෙනවිත් එය කිසිවෙකුටත් හමු නොවනු ඇතැයි යන චේතනාවේ මුහුදට අත්හරින්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. රිචඩ් පැහැරගෙන ලැබූ ඝාතකයින් කවුද යන්න තමාට හඳුනාගත හැකි බවට ඔහුගේ මව විසින් ප්‍රකාශ කෙරෙනවා. සිදුවීමෙන් මාස දෙකකට පසු ඈ රූපවාහිනිය හරහා දකින්නේ එම කාණ්ඩය මෙහෙවා තිබුණු එකල ජනපති ප්‍රේමදාසට ඍජුවම වාර්තා කළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී පොලිස් පරීක්ෂක රොනී ගුණසිංහයි. ඇය මේ තොරතුරු ඇගේ නීතිඥයා හරහා පොලිසියට හා කොළඹ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළද එය නොසලකා හැරෙනවා. එසේම ඉන්පසු ඇයටත් නීතිඥයාටත් දිගින් දිගටම මරණ තර්ජන පවා එල්ලවනවා. රිචඩ්ගේ මරණය ගැන විමර්ශනාත්මක ලිපියක් පළ වූ නිසා ටයිම් ජාත්‍යන්තර සඟරාවේ 1990 අප්‍රේල් 23 මුද්‍රණය පවා ලංකාවට ගෙන්වීම එකල ආණ්ඩුව විසින් තහනම් කෙරෙනවා. රිචඩ් සොයිසාගේ ඝාතනය පිළිබඳ නඩුව වසර 16ක් තිස්සේ බොහෝ වාරයක් විභාග වෙනවා. නමුත් වෛද්‍ය සරවණ මුත්තු විසින් හා රිචඩ්ගේ පැහැර ගැනීම ඇසින්දුටු සාක්ෂිකරුවන් හා අනෙකුත් සාක්ෂිකරුවන්ගේ කට උත්තර හරහා හඳුනා ගන්නා සැකකරුවන්ට එරෙහිව පියවරක් ගැනීමට පොලිසියව අධිකරණයෙන් එතරම් සහයක් ලැබෙන්නේ නැහැ. රිචඩ්ව පැහැරගෙන යන ලද ජීප් රථයේ තහඩු නොම්බරය පවා පොලිසිය ලබා දුන්නත් එය සොයා ගැනීමට පවා ඔවුන් අසමත් වෙනවා. ඒ අතරතුරේ ඝාතකයින් විස්තර අඩංගු ලිපිගෙනු පවා නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබියදී අතුරුදහන් වන්නේ රිචඩ්ගේ ඝාතනය යට ගැසීමට රජයේ උත්සාහයක් ඇති බව පෙන්වමි. අදාළ සැකකාර පොලිස් නිලධාරීන් තමට ඉහලින් ලැබෙන ආරක්ෂාව පිළිබඳ කෙතරම් විශ්වාසයකින් සිටියදයි කිවහොත් වෛද්‍ය සරවණ මුත්තුට එරෙහිව අපහාස චෝදනාවක් පවා ගොනු කිරීමට තරම් ධෛර්යමත් වුණා. 2005 එකල කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී ලාල් ප්‍රියන්ත ධර්මසිරි රංචාගොඩත් කොම්පඤ්ඤ වීදියේ පොලිස් ස්ථානයේ අපරාධාංශයේ බෝධනීය ගම්ලත් ගෙදර දේව සුරේන්ද්‍ර හා මහවැඩික්කාරගේ සරච්චන්ද්‍ර නම් සැරයන්වරයාත් රිචඩ් සොයිසා පැහැර ගැනීම හා ඝාතනය කිරීමේ චෝදනාව මත වැඩ තහනමකට ලක් වෙනවා. කෙසේ නමුත් එම වසරේම නොවැම්බරයේදී මහාධිකරණය විසින් ඔවුන් 3 දෙනාව සියලු චෝදනාවලින් නිදොස් කරන්නේ ඔවුනට එරෙහිව ඉදිරිපත් ඇති සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවන බව පවසමින්. මෙම සිදුවීම් දැකීමට මරණ තර්ජන හමුවේ වූ නොසැලී සිය පුත්‍රයාණන්ගේ මරණයට යුක්තිය ඉල්ලා අභිහිතව සටන් වැදි වෛද්‍ය සරවණ මුත්තු ජීවත්ව සිටියේ නැහැ. 2001 වසරේ පෙබරවාරියේදී ඇය අභාවප්‍රාප්ත වෙනවා. රිචඩ් සොයිසාගේ මරණයට ඍජුවම වගකිය යුතු 2 දෙනෙකුට කර්මය පළ දුන් බවට ඇතමුන් විශ්වාස කරනවා. ඒ 1993 වසරේ මැයි පළමුවනදා ජනපති ප්‍රේමදාසත් රොනී ගුණසිංහත් බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් රිචඩ් සොයිසා ඝාතනය වී 2019 වසරට වර්ෂ 29ක් සපිරෙනවා.
ජීවත්ව සිටියානම් අද ඔහු 61 වෙනි වියෙහි පසු වෙනු ඇති. අද අපි ගෙනාවේ ලංකාවේ එක කාල පරිච්ඡේදයක අපට අහිමි වූ දහස් ජීවිතවල එක පුද්ගලිකයෙකුගේ කතාව. මේ අපරාධවලට වගකිව යුත්තේ කවුරුන්ද? මිනිසුන් තලා පෙලා රට අරාජික කරමින් ගෙන ගිය පාලනයද? ඊට එරෙහිව සන්නද්ධ අරගලය තෝරාගත් ජනතා විමුක්ති පෙරමුණද? ඔබේ මතය කුමක්වත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. නැවතත් ඉතිහාසයේ ඇති වූ මෙවැනිම කතාවක් රැගෙන හමු වෙන්න. වාට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.